හිතවත් මිත්‍රෝ දවසින් දවස අපේ සමාජය යන්නේ මහා ප්‍රපාතයකට විශේෂයෙන්ම මේ වෙනකොට මුළු සමාජයෙම ගඳ ගහන පණුව ගහපු කුණුවෙච්ච සමාජයක් බවට පත් වෙලා තිබෙනවා මේ නිසා අපේ රටේ පළමු පුරවැසියගේ ඉඳලා මේ රටේ අවසාන මහල්ලා දක්වා නැත්තම් හිඟන්න දක්වාම අපේ සමාජයේ තියෙන්නේ මහා අවාසනාවන්ත තත්ත්වයක ඉතින් මේ තත්ත්වයට ගොදුරු නොවි පන්සල පල්ලිය කොවිල විතරක් තියෙන්නට විදිහක් නැහැ අද වෙනකොට පල්ලියේ ඉන්න පූජකයාගේ ඉඳලා පන්සලේ ඉන්න හාමුදුරුවන්ගේ ඉඳලා කොවිලේ ඉන්න පූසාරිය දක්වාම අද වෙනකොට අන්ත දූෂිත තක්කඩිය බවට පත් වෙලා තිබෙනවා මිත්‍රෝනි මෑත ඉතිහාසයේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා සමාජය තුල දකින්නට ලැබෙන සුවිශේෂ ලක්ෂණයක් තමයි බන ඔස්තාර්ලා හැදිලා තියෙන්නේ මේ වෙනකොට එක එක channel වලට අයිතිකාර හාමුදුරුවෝත් ඉන්නවා මේ හාමුදුරුවෝ සාමාන්‍යයෙන් කරන වැඩේ තමයි එක එක නෑර පොඩි පොඩි ආතල් දීලා තමන්ගේ බඩගෝස්තරය සල් කර ගැනීම විශේෂයෙන්ම සමහර හාමුදුරුවන්ට තමන්ගේම සවුන්ඩ් සෙට් එකක් තියෙනවා එවක්තරක් නෙමෙයි තමන්ටම ප්‍රවාහන සේවයක් තියෙනවා තමන්ගේම නිවේදකයෝ ඉන්නවා මේක මහා වාසනාවන්ත තත්ත්වයක් අද බුදුහාමුදුරුවෝ ඉපදිලා ආවොත් බුදුහාමුදුරුවෝ දනගස්සල බණ කියන තරම් බණ ඔස්තරලා මේ රටේ ඉන්න හැබැයි දවසින් දවස මේ සමාජයේ යන්නේ බහානක තැනකට මිට්ටෝනි අරංගල ශල්‍යරාමයේ කියන පන්සලට නිරන්තරයෙන්ම පැමිණෙන කාන්තාවන්ට අතවර කරන වික්ෂුවක් ගැන තමයි අද අපි හෙලි කරන්නේ ඒ වෙන කිසි කෙනෙක් නෙමෙයි ඇත්කඳුරේ සුමනසාර ඇත්කඳුරේ සුමනසාර කියලා කියන්නේ චැනල් වල බණ කියන බණ ඔස්තාර කෙනෙක් හැබැයි ඔහුගේ භාවිතය අතිශයම කේජජනකයි මිට්ටෝනි අපි නිරන්තරයෙන්ම කියන කාරණයක් තමයි මේ වෙනකොට අපේ රට දවසින් දවස බල්ලට යමේ වගකීම මේ පූජකයෝ එවගේම දේශපාලුව කොන්දේසි විරහිතව බාරගත යුතු වෙනවා ඇත්කඳුරේ සුමනසාර හාමුදුරන්ගෙන් බණ අහන්න අරංගල ශල්‍යරාමයට ආපු කාන්තාවන් කීප දෙනෙක් සමග මේ හාමුදුරුවෝ අනියම් සම්බන්ධතා ආරම්භ කළා තිබෙනවා හැබැයි මෝ කෙල්ලන්ට අත තියන්නේ මොකද වගකීම බාර ගන්න වෙයි කියලා ඒ නිසා ගොඩක් වෙලාවට උපාසකම්මලා කන්නේ තමයි උනන්දුවක් තියෙන්නේ විශේෂයෙන්ම උපාසකම්මලාගේ විශේෂයෙන්ම මිනිහත් එක්ක එන ගෑනුන් ගැන ඔහු වඩා කැමැත්තක් දක්වනවා මොකද මිනිහා ගොනාට අඳලා තමන්ගේ වැඩේ ලේසියෙන්ම කරගන්න හැකියාව තිබෙන නිසා අරංගල ශල්‍යරාමේ තමන්ගේ කුටියට නිරන්තරයෙන් කාන්තාවන් 3 දෙනෙක් ගෙන්නගත්තු මේ හාමුදුරුව රතේ කෙළිය එදමින් සිටියේදී එක් අවස්ථාවකදී එක් කාන්තාවගේ සැමියාට හසු වෙලා තිබෙනවා මිත්‍රවරුනි හැබැයි මේ වෙලෙදි ඔහුට හැකියාවක් ලැබිලා නැහැ අදාළ කාරණේ සම්බන්ධයෙන් ගත යුතු නෛතික පියවර ගන්න හැබැයි දවසින් දවස බල්ලට යන අපේ සමාජය මේ තත්ත්වයෙන් ගලව ගන්න නම් මේ රටේ සමස්ත දේශපාලනය වෙනස් කරනවා වගේම මේ ඉහළ තැන්වල ඉන්න පාදඩයන් වහා ඒ තැන්වලින් ඇදලා ඕන් යා යුතු තැන්වලට තල්ලු කිරීමත් මේ සමාජයේ වගකීමක් වෙනවා එනිසා බුදුහාමුදුරන්ටත් කොකා පෙන්නන මෙවැනි අමන තිරිසනුන් අපි සියලුම දෙනා මේ සමාජයෙන් පිටදකීම සඳහා එකවන්ව කටයුතු කරමු මිත්‍රෝනි අරගලෙන් තුරු ජයග්‍රහණයක් ලැබුතු බවට සීමත් කරමින් මා ඔබෙන් සමුගන් ඔබ සැමට ජය